කර්මාන්තයේ කරන්නේ වැඩිපුරම හදන්නේ මැටිපහන් වලන් හදන්නේ මැටිපහන් මේ පාර වෙසක් වලට මැටිපහන් හදලා තියෙන්නේ කවුරුත් තව ඉදුමක් නැහැ මැටිපහනක් දෙන්නේ අපි රුපියල් 5යි තව ඉතින් මැටිපහන් ටිකක් හදලා තියෙනවා කවුරුත් දැන් මේ ගියවුරුදෙනම් ඔය මැටිපහන් ටිකක් එහෙම ගෙනිච්චා මේ ඇමිටි හෝටල් ගණන්ින් දැත්තන් නැහැ මේ හෝටල් කියලා 700යි 800යි හෝටල් ඒ නිසා මැටිපහන පස්සු කරන්නේ කවුරු ප්‍රශ්න තියෙනවා සෑහෙන්න අපි මැස්පාන කීගන්නේ කොහොම අමාරුයි ඒත් ගන්නෙත් නෑ මිනිස්සු ඇවිල්ලා වෙනදා මේ වෙනකොට ඉල්ලුමක් ඇවිල්ලා තිබ්බේ මැටිපහන් වලට දෙසක් ඒලම් වෙනකොට ඔව් ඔය ගේපාර නම් මේ ඉල්ලුමක් තිබ්බා මැටිපහන් වලට ඒ කියන්නේ මේ දෙපාර කවුරුත් ගන්නෑ ඉතින් අර පොල්තෙල් ගණන් ඉඳලා වෙන්න ඇති පොල්තෙල් වලට මේ පොල්තෙල් 6-7ක් නේ ඒ නිසා මැටිපහනක් ඉතින් මැටිපහන් ටික්කට මැටිපහන් 10ක් දැම්මොත් එහෙම පොල්තෙල් ග්‍රෑම් 200ක් විතර අල්ලනවා මැටිපහන් 10ක් විතර දාපුවාම ඒ නිසා මිනිස්සු ගන්නෙත් නැති ප්‍රශ්නයක් තියෙනවා. හොල්තෙල් අඩු වුණා නම් අපේ පානට ඉල්ලීමක් තියෙනවා. මගේ නම සසිකාව ගුරුමාලි. අපි ජීවත් වෙන්නේ වැලිමඩ සම්බුරින ග්‍රාමයේ. අපේ ජීවනෝපාය තමයි මැටිවලම් කර්මාන්තය. අපේ ජීවනෝපාය ගැන දැනගෙන ඉතින් අපි හරියම කලකිරීමෙන් තමයි ජීවත් වෙන්නේ. මේ දවස්වල දැන් ඔන්න වෙසක්. මේ කාලයට යන්නේ මැටිපහන්. වෙන අවුරුදු වල මැටිපහන් වල ඉස්සල සති එනකොටම සමිති වලින් එතකොට පන්සල් වලින් ඇවිල්ලා ඕඩර් දෙනවා මැටිපහන් 500ක් දෙන්න 1000ක් දෙන්න 1500ක් දෙන්න කියලා. දැන් මේ අවුරුද්ද වෙනකොට දැන් පළවෙනි සතිය අපි මැටිපහන් හදාගෙන ඉන්නවා. තව වෙනකන් එක මැටිපහනකටවත් ඕඩරයක් නම් ආවේ නැහැ. ඉතින් දැන් තෙල් මිල ගණන් ගිහිල්ලා ඒවත් එක්ක ඉතින් මේ පාරකින් අපිට ආදායමක් තියෙයි දන්නේ නැහැ. මිනිසුන්ට දොස් කියලා වැඩකුත් නැහැ. ඉතින් මිනිස්සු බලන්නේ ඉස්සලාම තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරගන්නනේ. එයාලට එයාලගේ ආදායම මදි ඒව කරගන්න. ඉතින් දැන් තියෙන ආර්ථික මට්ටම තමයි ඉතින් මේ හැම දෙයකටම මූල. ඉතින් අපිට දැන් අපිට විඩ කඩන් තුඹුරු නෑ මේ ගොවිතැන් කරන්න. අපේ දැන් ජීවනෝපාය මෙටි වලන් කර්මාන්තෙනේ. ඉතින් අවුරුද්දට උනත් අපිට කිසිම ආදායමක් තිබුණේ නෑ. අපේ දරුවෝ මල්ලෝ ජීවත් කරවන්නත් ඉතින් දැන් හරිම අමාරුයි අපිට. ඉතින් මේ තියෙන ආර්ථික ප්‍රශ්න තමයි ඉතින් හැම දෙයකටම මූල වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඔන්න මැටිපහන් හදාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් අපේ තියෙන මේ ජීවනෝපාය මෙහෙම ගියාම ඉතින් අපිට කන්න බොන්නවත් නැති වෙන තමයි මට්ටමක් තමයි තියෙන්නේ. දැන් අවුරුද්දට වුණත් ඉතින් අපි හිතමු තරම් අපේ දරුවන්ට සලක ගන්න යාළේ ඉල්ලන දේවල් අරන් ඉන්න ඒ දේවල් ගොඩක් අමාරු වුණා ඉතින්. ඒ කියන්නේ මිනිසුන්ට සල්ලි අතේ තිබුණොත් තමයි මැටි වලන් උනා ගන්න එන්නේ. යාළා ඉතින් යාළගේ අවශ්‍යතා සපුරගෙන මෙතනට එන්නේ. යාළගේ අතේ මිටි සල්ලි තියෙන්න එපේ. ඉතින් ඒක නිසා හැම කෙනාගේම ආර්ථිකය තමයි දැන් ඉතින් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ පස් ලෝඩ් එකක් ගේන්න දැන් මේ රතු පස් ලෝඩ් එකක් ගේන්න වැල්ලවයින් ගේන්නේ. පස් ලෝඩ් එකක් ගේන්න රුපියල් 50000ක් විතර යනවා දැන්. කපන අයිතිකාරයට ඉඩම් අයිතිකාරයට පස් ලෝඩ් එකක් දෙන්න රුපියල් 14000ක් ගන්නවා. අපිට දැන් වාහන කුලිය රුපියල් 25000ක් විතර යනවා. අපි කට්ටිය 3-4 දෙනෙක් එක්කම යන්න ඕනේ. එක්කෙනෙකුට රුපියල් 3000යි පඩිය. පඩියට ගෙනිච්චම ගේන්න ඔක්කොම බස් කුලිය ආරම්භය බලපුවම රුපියල් 50000කටත් වැඩි යනවා පස් ලෝඩ් එකක් ගේන්න.
ඉතින් මේ ඒ ගේන්නේ මැටිපාන් ටිකක් හදලා විකුණ ගන්න. ඒත් මැටිපානක් කවුරුත් මේ ඉල්ලුමක් නැහැ ගන්න දෙන්නෙත් නැහැ. ඉතින් ඔහොම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ප්‍රශ්න මැටි වලටත් පොමිට් කරලා තියෙනවා. දැන් පොමිට් එක නැති වුණා නම් ඉතින් මිනිස්සු පොඩ්ඩක් මේ පස් ටිකක් ගේන්න පුළුවන් වැඩිපුර දාගෙන මේ පොමිට් කරපු නිසා මැටි ගේන්නත් අපහසුතාවයකට ඉන්නේ අපි. ඔහොම ප්‍රශ්න ටිකකුත් තියෙනවා.